Sarath Veerasekara, you have 10 minutes. ගරු සභාපතිතුමනි රටේ වර්තමාන තත්ත්වය පිළිබඳ කතා කරද්දී වර්තමානයේ පොලිසිය බාර ඇමති ලෙස මා සම්බන්ධව යම් ආන්දෝලනාත්මක සිදුවීමක් ගැන කරුණු පැහැදිලි කිරීමක් අවශ්‍යයි මා සිතනවා මන්ද මේ සම්බන්ධයෙන් ඉතාම සාවද්‍ය අපහාසාත්මක ප්‍රකාශ සමාජ මාධ්‍ය තුලින් සහ සමහර මාධ්‍ය ආයතන තුලින් ප්‍රචාරණය කළ නිසා ඒ වගේම ලෝකේ පුරාම මා පිළිබඳව ඉතාම වැරදි හැඟීමක් ඇති කළ හැකි පණිවිඩ නිකුත් කළ නිසා පාර්ලිමේන්තුව කියන්නේ උත්තරීතර සභාවක් මෙහි ප්‍රකාශයක් කරන විට වරප්‍රසාද වලට මුවා වී හෝ අසත්‍ය කරුණු ඉදිරිපත් නොකළ යුතුයි කියන සෑම වචනයක්ම හැන්සාඩ් ගත වෙනවා ඕනෑම දිනක අභියෝගයකට ලක් කරන්න පුළුවන් ඒ අනුව මා කරන සෑම ප්‍රකාශයක්ම සත්‍ය බව ප්‍රතිමේන්ම සඳහන් කරනවා නිරෝධායන සඳහා පස්සර මධ්‍යස්ථානයට යන පොලිස් බස් රථයක් පිරිස නිරෝධායනය නොකර නැවත හරවා යැවීමට මා තැත් කළ බවට මට විවිධ පාර්ශ්වයන් චෝදනා කළා මා කිසි විටක එසේ කළේ නැහැ දිවයිනේ ප්‍රසිද්ධ රූපලාවන්‍ය ශිල්පියෙක් ඇතුළු පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවටගෙන උසාවි ඉදිරිපත් කළ පසු ඔවුන්ට ඇප ලැබුණා ඉන්පසු ඔවුන්ව පොලිස් රථයකින් පස්සර නිරෝධායන මධ්‍යස්ථානය වෙත ගෙන යන අතරතුර එක්තරා නීතිඥ මහත්තයෙක් මට දුරකථනයෙන් කතා කළ ඔහුගේ සේවාදායකින් පොලිස් රථයකින් පස්සරට ගෙන යන බවත් ඔවුන් සතුව ඇත්තේ තමන් ඇඳ සිටින ඇඳුම් පමණක් බවත් දින 14ක් නිරෝධායනට ගෙන යන්නේ නම් තමන්ගේ බඩු බාහිරදිය ඇඳුම් යනාදිය ගෙන යාමට අවසර නොදීම අසාධාරණ බවත් කියා සිටියා. ඉන්පසු බස් රථයේ සිටි දෙදෙනෙක්ද මට එසේම පැවසුවා. එවිට මා බස් රථයේ ඔවුන්ගේ බාරව සිටි උප පොලිස් පරීක්ෂකවරයාගෙන් විමසී විට ඔහුද එය සත්‍යයක් බව පැවසුවා. ඉන්පසු මා ඔහුට බසයේ මදකට නතර කරන ලෙස පවසා පොලිස්පතිට සහ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට මේ බව දන්වා නිසි කටයුතු කරන ලෙස උපදෙස් දුන්නා. ඒ අනුව පොලිස්පතිතුමා බස් රථය තලංගම් පොලිසියට යවා පිරිස බස් රථයේ සිටියදීම ඔවුන්ගේ ඥාති හිතවතුන්ගෙන් එම පිරිසට තම බඩු බාහිර ආදිය ලබා දී නැවත පස්සර නියෝජායනයේ මධ්‍යස්ථානය වෙත යවා තිබුණා. වුණ දේ එපමණයි. මා කිසිම විටක බස් රථයේ ආපසු හරවා යැවීමට උපදෙස් නොදුන් අතර නිරෝධායන පිළිබඳවත් කිසිම උපදෙසක් ලබා දුන්නේ නැහැ. පොලිසිය බාර ඇමතිවරයා වගේම මහජනතාවගේ නියෝජිතයෙක් ලෙසයි මා කටයුතු කළේ. ඒට මා පක්ෂභේද, ජාතිභේද, සමාජයේ උන් දන්න තනතුරු ඔවුන්ගේ තත්ත්වය සැලකිල්ලට ගත්තේ නැහැ. සියලු දෙනාටම සාධාරණ කිරීමයි ජනතාව මහජන නියෝජිතයන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ. දින 14ක් නැවතීමට තමාගේ ඇඳිවත පිටින්ම ගෙන යාම අසාධාරණයි අමානුෂිකයි. ඒට නිසි කටයුතු කරන ලෙස මම පොලිස්පතිට උපදෙස් දුන්නා පමණයි. එය අනුචිත ක්‍රියාවක් කියා කිව හැක්කේ ආත්මාර්ථකාමී කුහක දුෂ්ට මනසක් තිබෙන අයෙකුට පමණයි. මගේ වසර 45ක හමුදා සහ දේශපාලන දිවිය තුළ ඕනෑම කෙනෙකුට මා උදව් උපකාර කර ඇති ආකාරය ගැන ජනතාව සාක්ෂි දරනවා. එක්තරා මාධ්‍ය ආයතනයක එක්තරා නිවේදකයෙක් මට ඉතාම අපහාසාත්මක ලෙස ඉතාම පහත් ලෙස චෝදනා කළා. ඒ වගේම තවත් මාධ්‍ය ජාලයකින් වෛද්‍යවරයෙක් වන මගේ පුතා ශැංගිලා හෝටලේදී ඊට දින දෙකකට කලින් විවාහ වූ බවත් පෙරකේ ප්‍රසිද්ධ රූපලාවන්‍ය ශිල්පියා මට රුපියල් මිලියන 2ක් දුන් බවත් දන්වා සිටියා. එයත් අමූලික බොරුවක්. මගේ පුතා ශැංගිලා හෝටලේදී විවාහ වූ පුවත සහ මට මුදල් ලබා දුන් පුවත අසත්‍යයක් බව මේ ස්වභාවයෙන්ම ප්‍රකාශ කරනවා. ඒ වගේම මගේ පුතා වෛද්‍යවරයෙක් වන ඔහු ඔවුන්ට ඇඳුම්ගෙන ගියා කියන පුවතත් ඉතාම අමූලික බොරුවක්. ගරු සභාපතිතුමනි මා වසර 35ක් නාවික හමුදාවේ රට වෙනුවෙන් සේවය කළා. මේ අය මේ මුදල් වෙනුවෙන් තමාගේ ආත්මය පාවා දෙන මේ මාධ්‍යවේදියාට සහ ඒ සමාජාලේ පුද්ගලයන්ට ඇත්ත වශයෙන්ම මම අනුකම්පා කරනවා. මම මුහුදේදී මරාගෙන මැරෙන කොටි බෝට්ට සමග සටන් කර තිබෙනවා. සතුරු ප්‍රදේශයට ස්වේච්ඡාවෙන් මුහුදෙන් ගොස් ඝාතනය වෙන්න ඔන්න මෙන්න සිටි යුද සෙබළු 400ක් මම බේරාගෙන තියෙනවා. සීලාශ්‍ර බලකාය ප්‍රතිසංවිධානය කර සීලුම තරජ ගම්මානවල සිටි අහිංසක සිංහල සහ මුස්ලිම් වැසියන් කොටින්ගෙන් මම බේරාගෙන තියෙනවා. රටේ ඒකීය භාවය වෙනුවෙන් මගේ මුළු ජීවිතයම කැපකොට තියෙනවා. යුද්ධ කළ රණවිරුවන් සමහරුන් ඉතා දුෂ්ට ලෙස පාවා දෙනකොට මා ඔවුන් වෙනුවෙන් ස්වේච්ඡාවෙන් ජාතික සහ ජාත්‍යන්තර වශයෙන්ද පෙනී සිට තිබෙනවා. අම්පාරේ අහිංසක ජනතාවගේ ජන ජීවිතය
මනගා සිටුවා තිබෙනවා අදම පොලිසිය බාර ඇමතිවරයා රෙට ලෙස රටේ ජනතාව කප්පම් කාර්යයන්ගෙන් පාතාල දාමරිකයන්ගෙන් ස්ත්‍රී දූෂකයන්ගෙන් ළමා අපචාරකයන්ගෙන් මද්‍රව්‍ය තර්ජනයෙන් මුදාගෙන බියෙන් සැකෙන්තර සමාජයක් බිහි කරන්න දිවා රාත්‍රී වෙහෙසෙනවා ක්‍රියා කරනවා සැලසුම් හදනවා එවන් පසුබිමක් තියෙන මාහට මා කිසිවිට නොකළ දෙයක් කළාය කියමින් අපහාස කරන අය කුමන අන්දමේ පිරිසක් දැයි මට සිතා ගන්නට බෑ මේ අපහාස මට එන්නේ කොටි ත්‍රස්යෙන්ගෙන් නෙවෙයි ගෙන්වත් ஐஎஸ் அந்தவாதீங்கன்வத் பாதாள தாமதிக்கு அங்கின்வத் நெவி ஓன்கென் மட தீர்ந்தே ஜீவித தர்ஜன பமனாய் மே அபாச என்னே அப்பேம ரட்டே சாமானி புத்கிலங்கின் மெவன் பிலிக்குள் ஆகால்பத்தின குஹக மினுசூன் சாஸ் மாத்திவேதீன் லோகே கிசிது ரட்டக சிட்டியை மா விஸ்வாச கரன்னே நே அப்பே ரட்டகென மா லஜ்ஜாவன எக அவஸ்தாவக் மேக மா ஹிதன்னே வெதகத் தெமப்பியன்ட தாவ பிஹுனு கிசிது சுஜாத புத்கலேக் தவத் கெனெக்ட மே விதியட அபாச கரன்னே நே කියන මතේ මා ඉන්නේ ඒ වගේම මට මුළු ලෝකයේ ඉන්න අපේ රටේ කුහකයන් එසේ අපහාස කරන විට මගේ පුතාට සහ දියණියට සහ ලේලියට අපහාස කරන විට මා විනුවෙන් පෙනී සිටි ගෞරවනීය භික්ෂුන් වහන්සේලා හිතවතුන් යහළුවන් මැතිමතුරුන් මාධ්‍යවේදීන් හට මගේ ස්තුතිය මා පොදු කර සිටිනවා ඒ වගේම සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු අසබ්බ දර්ශන ඡායාරූප වීඩියෝ දර්ශන ප්‍රචාරය කිරීම මගින් ජනතාව නොමග යවන ජනතාවට වැරදි තොරතුරු සපයන අයට විරුද්ධව ඉතා ඉක්මනින් නෛතිකව කටයුතු කරන බවත් මතක් කර දිය යුතුයි. එවැනි අසත්‍ය තොරතුරු ඔස්සේ මහජන සාමයේ බිඳවැටීම, විවිධ ජාතීන් හෝ ආගම් අතර ભેද ඇතිවීම, ළමයින්ට කාන්තාවන්ට එරෙහි ලිංගික අපතාර සිදුවීම, ආගම් ඇදීවලට පීඩා සිදුවීම, විවිධ වංචා සිදුකිරීම වැනි වැරදි සිදුවීමට තුඩු දිය හැකි නම් ඒක අපි නවතාලිය යුතුයි. මහජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට කවුරුත් ගරු කරනවා නිදහස් මාධ්‍ය භාවිතයට කවුරුත් ගරු කරනවා බාධා කරන්නේ නැහැ නමුත් ඒ අයිතීන් භුක්ති විඳීමේ නාමයෙන් ගරු ඇමතුමා තව විනාඩි 2ක කාලයක් තියෙන ඔබතුමාට ද්වේෂීය වෛරය ඇතිකරන ඊටම ව්‍යාජ තොරතුරු සපයන ඒවා ප්‍රචාරණය කරන පුද්ගලයන් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා පොලිස් පරිගණක අපරාධ කොට්ටාසය අන්තර්ජාල අතුල සැරිසරමින් විමර්ශන කටයුතු සිදු කරමින් වැඩි කරන්නන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් අපි කියා සිටිය යුතුයි. අවසාන වශයෙන් අද මට දිවිනේ සුප්‍රසිද්ධ සමගයේ ගෞරවයට පාත්‍ර වුණු භික්ෂුන් වහන්සේ නමක් ජනවරක් මතක් කර දුන්නා. එන් වහන්සේ කියන්නේ සඳ බබලනකොට බල්ලෝ බුරනවා නරිහූ කියනවා. සඳ බල්බලන්නේ නැතිකොට බල්ලෝ බුරන්නේත් නැහැ නරුහූ කියන්නේත් නැහැ උන් එළියට එන්නේ හඳක් බබලනකොට පමණයි මා ඉගෙනගත් ආනන්ද පාසලෙන් සහ දෙමව්පියන් අපව සිංහල භාෂාවෙන් සාහිත්‍යයෙන් බෞද්ධ දර්ශනයෙන් පෝෂණය කොට තිබෙනවා අපි සැලෙන්නේ නැත්තේ වඩාත් පන්රේ ලබන්නේ අන්න ඒ නිසා අපේ සිත පිරිසුදු නිසා සීලෝ යතායක ඝනෝ වාතේනන සමීරති ඒවන් නින්දා ප්‍රසංසාසු නස මිජ්ජන්ති පණ්ඩිතා දහාඳුරු කියනවා ඝන පර්වතයක් සොළඟින් නොසෙල්ලෙන්වාක් මෙන් උගත් බුද්ධිමත් අය නින්දා ප්‍රසංසා හැමුවේ නොසලී සිටිනවා අහන් නාගෝව සංගාමි චාපාතෝ පතිතං සරං අතිවාක්‍යන් නිතික්කිස්සං දුස්සීලෝ බහුවජනෝ බුදුහාමුදුරන්ට අපහාස කරනොත් බුදුහාමුදුරු කිව්වේ මේ ලෝකේ ඉන්නවා දුස්සීල ජනයෝ නමුත් ඔවුන්ගේ ඒ අපහාස වලට අපි නොසලී ඉවසීමෙන් කටයුතු කළොත් පමණයි අපිට සාර්ථක ගමනක් යන්න පුළුවන් කියලා අවසාන වශයෙන් කියන්නේ අභූතවාදී නිරයන් උපේති අභූත චෝදනා කරන්නන් උපදින්නේ නිරයම තමයි ස්තුතියි කොමිසුතේ